සුබදවස. අද මාත් එක්ක මේ මාධ්‍ය සමූහට සම්බන්ධ වෙනවා ත්‍රි ඇඩ්මිරල් ධර්මසේන ධර්මේන්ද්‍ර වැත්තාව මෛතුමා ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් සහ විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ ප්‍රධානි සීනියර් ඩිරෙක්ටර් ජෙනරල් සුදත් ගණේගම ආරච්චි මෛතුමා. අපි බලාපොරොත්තු වෙනවා තව ටික වෙලාවකින් මේ නැවේ හිටපු ඒ නිලධාරියෙක්ගේ පවුලේ කෙනෙකුත් සම්බන්ධ වෙන්න සූදානම් වෙලා ඉන්නවා. මම නිල වශයෙන් දැනුම් දෙන්න කැමති ශ්‍රී ලංකා රජයේ රාජතන්ත්‍රයේ ජයග්‍රහණයක් හැටියට මේ අයිරිස් 13 කියන තෙල් ගෙනියන නෞකාව සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගෙන තිබිච්ච අවස්ථාවේදී අවශ්‍ය සියලු රාජ්‍යයන් සංවිධාන සමග එකතු වෙලා එක ලේ බිඳුවක්වත් වැගිරෙන්නේ නැතුව ඔවුන්ගේ කිසි රැන්සම් එකක් ගෙවන්නේ නැතුව නැව සහ අපිට අත වශයෙන් වදාළ වෙන්නේ අපේ ශ්‍රී ලාංකික නිලධාරීන් අට දෙනා බේරගන්න පුළුවන් වෙලා තියෙනවා. අපි මේක දකින්නේ ශ්‍රී ලංකාවේ රාජතාන්ත්‍රික ජයග්‍රහණයක් හැටියට පමණක් නෙමෙයි. අපි මේ දකින්නේ ඉන්දියානු සාගරයේ රාජතාන්ත්‍රික ජයග්‍රහණයක් හැටියට. මේ ගෝලීය රාජතාන්ත්‍රික ජයග්‍රහණයක්. ඉන්දියානු සාගරයේ අපි ඉදිරියේදී කේන්ද්‍රස්ථානය වෙන්න බලාපොරොත්තු වෙන මේ අවස්ථාවේදී මෙවැනි අවස්ථාවකට අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච වෙලාවේ අපි සන්තෝෂ වෙනවා. අපිට හැකියාව තිබුණා අපේ නාවික හමුදාව ඊළඟට මෙතුමා පැහැදිලි කරයි ඒ බහරේන් වල තිබිච්ච ඒ ගෝලීය කලාපීය නාවික හමුදාව යුරෝපා සංවිධානය ඇමරිකා එක්සත් ජනපදය මේ සියලුම දෙනා එකතු කරගෙන මේ ජයග්‍රහණය ලබා ගන්න. මම මුලින්දම විස්තර කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ලංකාවේ සියලුම දෙනා වගේ වෙච්ච දේ මොකද්ද කියලා දන්න නිසා. නමුත් අවසානයේ මේ පටලැවිල්ල ලිහාගත්තේ කොහොමද කියන එක පිළිබඳව යම්කිසි දැනුවත් වීමක් කරන්න කැමතියි. ඒ තමයි අපිට ආරංචි වෙච්ච වෙලාවේ වෙඩි තැබීමක් වෙනවා කියලා විදේශ අමති ගරු මංගල සමරවීර ඇමතිතුමා සහ මම අපි නැවේ හිටපු ශ්‍රී ලාංකික නිලධාරීන්ට දුරකථනයෙන් කතා කරා. කතා කරාම ඔවුන් අපිට සිද්ධිය ඒ වෙන අවස්ථාවේදී පැහැදිලි කරා මෙන්න මේ වගේ වැඩක් වෙනවා කියලා. ඔවුන් කොහෙන්ද වෙඩි තියන්නේ කවුද වෙඩි තියන්නේ කියලා දැනන් හිටියේ නෑ. ඔවුන් අපිට කිව්වා නැවේ 70ක් විතර කොල්ලකරුවන් ඉන්නවා. බෝට්ටු 4කින් වට කරලා තියෙනවා වෙඩි තියෙනවා කියලා. ඒ අවස්ථාවේදී අපි තීරණය කරා අපේ රාජතාන්ත්‍රය වෙන විදියකට හසුරවන්න ඕනේ කියලා. මොකද එතකන් අපේ නාවික හමුදාව ඔවුන්ගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් හිටියා. අපි අපේ ඩුබා හිටපු තානාපතිතුමාව මේ නැවේ අයිතිකාරයෝ හම්බ වෙන්න ෆුජෙරා වලට අරලා තිබුණා. අපේ ඉතියෝපියාවේ ඉන්න තානාපති හරහා සෝමාලියාවේ ඒ ඇමතිවරුන්ට සාකච්ඡා කරමින් හිටියා. නමුත් මෙතන වෙඩි තියන්න ගත්තා. ඒතර වෙඩි තීමත් සම්බන්ධ වෙඩි තියන්න පටන් ගත්තාම තමයි මේ ප්‍රශ්නය බැරෑරුම් වෙන්න ගියේ. මොකද මේක තෙල් ගෙනියන නැවක්. මේක අපේ අට දෙනෙක් ඉන්නවා. ඔවුන් කිව්වා අපේ අපිට පෑයෙන් මරනවා කියලා කිව්වා කියලා. එහෙම අපිට දුරකථනයෙන් කිව්වා. මංගලමතුමාට මටත් කිව්වා පෑයෙන් මරනවා කියලා. එතකොට තමයි අපි වෙනස් කරේ. අපි වහාම අපේ මිත්‍ර එක්සත් ඇමරිකා එක්සත් ජනපතේ ඒ අපේ මේ
අඳුරන පුද්ගලයන් සමග සම්බන්ධ වෙලා ඔවුන් හරහා අපි මේ පුන්ට්ලන්ඩ් කියන සෙමි ඔටොනොමස් රීජන් එකක් ඒ කියන්නේ සොමාලියාවේ ඇතුලේ තියෙන සොමාලියාවේ රජයෙන් පාලනය නොවන පුන්ට්ලන්ඩ් කියන ප්‍රදේශයක් මේ පුන්ට්ලන්ඩ් කියන ප්‍රදේශයේ පාලනය කරන ජනාධිපතිවරයෙක් කියනවා ගාස් කියලා ඒ ගාස් කියන ජනාධිපතිවරයා සමග ඔහුත් සමග වැඩ කරන ඔහුගේ ප්‍රධාන නිලධාරීවරයා සෝෆේ කියලා. ඔව්. එතුමාට එතුමාව අපිට සම්බන්ධ කරන ක්‍රමවේදයක් අපිට ඕන් දැනුවත් කරා. ඒ අවස්ථාවේ අපි වහම ක්‍රියාත්මක වෙලා ඒ අබ්දුල් නසීර් සෝෆේ කියන මැතිතුමාට වහම දුරකථනයෙන් කතා කරා. දුරකථනයෙන් කතා කරලා අපි එතුමාගෙන් ඉල්ලීමක් කරා කරුණාකරලා වෙඩි තියෙනක නවත්තන්න කියලා. අපි කිව්වා වෙඩි තියන්න අවස්ථාවක් නැහැ. යම් කිසි දෙයක් අපෙන් වෙන්න තියෙනවා නම් ඒ දේ කරන්න අපි සූදානම්. අපේ ජීවිත අට අපිට රැක ගන්න ඕනේ කියන එක දැඩියටම මම පුද්ගලිකවම ඔහුට තරේම තහවුරු කළා. ඒ අවස්ථාවේදී ඔවුන් අපේ ඉල්ලීම බාරගත්ත බව අපිට දැනුණා. මොකද ඊට විනාඩි කිහිපයකට පස්සේ අපිට නැවෙන් ආරංචි වුණා වෙඩි තැබීම අත්හිටුවා නැවැත්තුවා කියලා. අපි තව ඉල්ලීමක් කරා. අපි කිව්වා ඔවුන්ගේ බෝට්ටු කරුණා කරලා ඒ වෙඩි තියෙන බෝට්ටු අයින් කරගන්න කියලා. ඔවුන් කිව්වා සම්පූර්ණයෙන්ම අයින් කරගන්න ඔවුන්ට හැකියාවක් නැහැ. ඔවුන් පොඩ්ඩක් ඒ බෝට්ටු පස්සට අරගෙන වෙන්නේ මොකද්ද කියලා ඔබ්සර්ව් කරන්නම් කියලා. ඒත් එකම තමයි අපි ඔවුන්ට ඉල්ලා හිටියේ නැවේ අයිතිකරුවන් සහ කොල්ලකරුවන් සමග වෙච්ච සාකච්ඡා ඉදිරියට යන්න දෙන්න කියලා. මොකද අපි දන්නේ නැහැ කොල්ලකරුවෝ මොනවද ඉල්ලුවේ කියලා. අපි දන්නේ නැහැ නැවේ අයිතිකාරයෝ මොනවද දෙන්න ලෑස්ති උනේ කියලා. අපි දන්නෙත් නැහැ ඒක අපිට අත වශයෙන්ම අදාළත් නැහැ. අපිට අදාළ වුණේ මේ වෙඩි තියෙන එක නවත්තලා සාකච්ඡාවක් ඉස්සරහට කරගෙන යන්න. ඉතින් එතෙන්දී ඒක අපිට ඔවුන් ලබා දුන්නා. ඊට පස්සේ දිගටම විනාඩි කිහිපයකින් කිහිපයකට සැරයක් පුන්ට්ලන් ජනාධිපතිවරයාගේ කාර්යාලය සහ අපි WhatsApp මාර්ගයෙන් සාකච්ඡා දිගටම අරගෙන ගියා. අපි දැනගෙන හිටියා විනාඩි 15න් 15ට මොකද වෙන්නේ කියලා. රෑ ගොඩක් රෑ වෙලා උදේ වෙලා අපිට ආරංචි වුණා මේ නැව ඒ කොල්ලකාරයන් විසින් කිසිම විදියකට කාටවත් හානියක් නැතුව unofficially අපි දන්න විදියට ransom එකක් ගෙවන්නේ නැතුව මුදාහැරියා කියලා. අපි මේ දැන් පොඩ්ඩකට කලින් ඒ පුන්ට්ලන් ජනාධිපතිවරයාගේ කාර්යාලය සමග සම්බන්ධ වුණා. අබ්දු නසීර් සෝෆේ සමග අපි කතා කරා. එතුමා කිව්වා නැව ගොඩට මේ පෝට් එකට ආපු ගමන් ඔවුන් මේ අපේ නාවිකයන්ගේ මේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරලා අවශ්‍යතාවයක් තියෙනවා නම් බෙහෙත් දෙන්න ඒවා කරලා ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ලබා දීලා නැව එතනින් එහාට ගමන් කරන්න ඉඩ දෙනවා කියලා. එතකොට ඒ මාධ්‍ය හමුව තව ටික වෙලාවකින් ඒ රටේ පවත්වන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි මාධ්‍යයට අපේ මේ ස්තුතිය මේ අවස්ථාවේදී පිරිනමනවා. සියලුම මාධ්‍යයට වගකීමෙන් යුතුව මේ අවස්ථාව ජනතාවට හෙළිදරව් කරා රජයට තමන්ගේ රාජතාන්ත්‍රික වැඩකටයුතු කරගන්න මාධ්‍ය ඉඩ දුන්නා. අපේ ජනතාවත් වැදගත් විදියට කලබල නොවි ඒ අවස්ථාව අපිට ලබා දුන්නා. අපි සියලුම මාධ්‍යයට මේ අවස්ථාවේදී හෘදගාංගෙම ස්තුතිය පුද කරන්න කැමැතියි. අපි ශ්‍රී ලංකා නාවික හමුදාවට අපේ ඒක ඔවුන්ගේ වැඩ කටයුත්ත ඉතාමත්ම විශිෂ්ට ආකාරයෙන් සිද්ධ වුණා. මෙතුමායි සම්බන්ධයෙන් සාකච්ඡා කරાવી අපේ මිත්‍ර රටවල් වලට අපේ කෘතඥතාවය අපි පුද කරන්න කැමැතියි. ඉස්සලාම ඒ පුන්ට්ලන්ඩ් ඔටොනොමස් රීජන් එකේ ජනාධිපති ගාස් මහතුමාට එතුමාගේ ප්‍රධාන මේ උපදේශක සහ චීෆ් ඔෆ් ස්ටාෆ් අබ්දුල් නසීර් සෝෆේ මහතුමාට සහ ප්‍රධාන වශයෙන්
Amerika Eksat Janapade. Mukda Amerika Eksat Janapade Sri Lanka Awe Tana Patiwaraya Atul Keshap Maituma Wahama Kriyatmaka Vela Apita Avashya Pahasukan Laba Dunna. Mukda Meka Meka Me Rate Rajatantrika Wedapiliwalak Naha Meka Ratak Math Neme Meka Me Semi Autonomous Region Eka. එතකොට අපිට රාජතාන්ත්‍රික කිසිම සම්බන්ධයක් මේ රටත් එක්ක නැහැ. එතකොට අපි මේ රටේ මිනිස්සුත් එක්ක කොහොමද සාකච්ඡා කරන්නේ? අපි දැනගත්තා මෙහි මේ වෙඩි තියෙන කණ්ඩායම ඒ පුන්ට්ලන්ඩ් නේවල් ෆෝස් එක. ඒ මේ අපේ නේවි එක වගේ නෙමෙයි. ඒ තමන් මේ ක්‍රූඩ් නේවි එක. ඒගොල්ලෝ වෙඩි තියන්න ගත්තා. ඒ ලොජිස්ටික් සප්ලයි එකේ වෙඩි තියලා තියෙන්නේ නැවට නෙමෙයි අත්වසියම වෙඩි තියලා තියෙන්නේ. නමුත් අපේ මිනිස්සු දැනන් හිටියේ නැහැ නේ කාටද වෙඩි තියන්නේ කියලා. නමුත් අපිට ආරංචි වුණා මේ පුන්ට්ලන්ඩ් ගාස් කියන ජනාධිපතිතුමාගේ අනට 90 තමයි කියලා මොවුන් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් එතනයි තිබුණ වැදගත්කම. මොකද මේ අන වුන් පිළිපැද්දේ නැත්තම් අපිට ගැටලුවක් වෙන්න තිබ්බා. නමුත් මේ අන පිළිපදින බව දැනගත්ත නිසා අපි මේ මාර්ගයෙන් ක්‍රියාත්මක වුණා. ඉතින් ඒ නිසා වුන් සියලුම දෙනාට අපේ කෘතඥතාවය මේ අවස්ථාවේදී පිරිනමන්න කැමතියි. මම රිය ඇඩ්මිරල් මැතුමාට කතා කරන අවස්ථාව දෙන්න. බොහොම ස්තුතියි සර්. නාවික හමුදාවේ අධ්‍යක්ෂක ජෙනරාල් මෙහුම් හැටියට මම බොහොම කෙටියෙන් ප්‍රකාශ කරන්නම්. ඇත්තටම මේදී විශේෂම කාරණය නාවික හමුදාවක් හැටියට අපිත් මේ ප්‍රදේශයේ මේ අපි ඉංග්‍රීසියෙන් කියන රීජනල් ඇන්ඩ් ග්ලෝබල් පාර්ට්නර්ෂිප් අපි ලෝකයේ අනිත් රට නාවික හමුදාවන් එක්ක තියෙන සම්බන්ධකම් සහ අපි පැය 24 පුරා දවස් දින 7කම තියෙන සම්බන්ධකම් අපිට වැදගත් වුණා මේ මෙම වෙන සිද්ධිය පිළිබඳ දැනුවත් වෙන්න මේ වගේ දෙයක් වුණාම ලෝකයේ රාජතාන්ත්‍රික ත්‍රික ක්‍රමවේද තමයි මුලින්ම පාවිච්චි කරන්නේ කිසිම රටක් හොස්ටයිල් එහෙම නැත්නම් දරුණු විදිහට මෙවැනි කාරණයකදී මුහුණ දෙන්නේ නැහැ ජීවිතත් එක්ක අපිට ක්‍රියා කරන්න සිද්ධ වෙන හින්දා. ඉතින් ඇත්තටම මෙහිදී අපි සිංගප්පූරුව එහෙම නැත්නම් මැලේසියාව ජපානය පැසිෆික් කමාන්ඩ් සාමාන්‍යයෙන් ඒ රටවල් සමග අපේ බොහොම සම්බන්ධතාවයල් තිබ්බත් මේ බහරෙන් රට සහ සෝමාලියෙන් රට සමග තියෙන නාවික හමුදාවල් එච්චර දියුණු තත්ත්වයක නැති හින්දා ගොඩනැගිලා තිබ්බේ නැහැ සම්බන්ධතාවයක්. පහුගිය අවුරුදු දෙක තුන ඇතුළත විශේෂයෙන්ම අපේ ගාලු කතිකාවට සම්බන්ධ වුණාට පස්සේ මේ කම්බයින් මැරිටයිම් ෆෝසස් කියන බහුජාතික නාවික සමූහ ඒකාබද්ධ මෙහෙයුම් කණ්ඩායම ඒකේ බහරෙන් වල හෙඩ් ක්වාටර්ස් තියෙන්නේ ඇමරිකානු වයිස් ඇඩ්මිරල් තුමෙක් තමයි එම කම්බයින් මැරිටයිම් ෆෝස් එකේ නායකත්වය දරන්නේ. ඔහු කීප විටක්ම අපිට හම්බ වෙලා තියෙනවා. ඒ වගේම අපේ සම්මන්ත්‍රණ වලට බොහොම උත්සාහයෙන් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ අවස්ථාවෙත් අපේ නාවික හමුදාවේ රිය ඇඩ්මිරල්වරයෙක් අපි මයි මාසයේ පවත්වන්න යෙදෙන ටේබල් ටොප් එක්සර්සයිස් එකක් සම්බන්ධව කතා කර ගැනීම සඳහා එම රටේ බහරෙන් රටේ කම්බයින් මැරිටයිම් ෆෝසස් හෙඩ් ක්වාටර්ස් වල මූලස්ථානයේ රැඳී සිටියා. ඉතින් අපි ප්‍රධාන වශයෙන්ම අපිට ඉස්සෙල්ලම ප්‍රංශයේ සමුද්‍රීය මුදවා ගැනීම සම්බන්ධීකරණ ආයතනයෙන් තමයි ශ්‍රී ලංකාවේ සමුද්‍රීය මුදවා ගැනීම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ තියෙන නාවික හමුදා මූලස්ථානයේ අපිට දැනගන්න ලැබුණේ. ඉතින් ප්‍රධාන වශයෙන් අපි පළවෙනි දේ කරේ අපේ සම්බන්ධතාවයල් ක්‍රියාත්මක කරලා එම කම්බයින් මැරිටයිම් ෆෝසස් එහෙම නැත්නම් සිංහලෙන් කියනවා නම් ඒකාබද්ධ සමුද්‍රීය බලකාය කොටස් තුනකට කඩලා තියෙනවා. ඒකාබද්ධ කාර්ය බලකායන් 150 151 සහ 152 ඒකාබද්ධ කාර්ය බලකාය 151 තමයි පයිරසි සම්බන්ධව කටයුතු කරන්නේ. ඔවුන් සමග සම්බන්ධ වීමට අපිට හැකි වුණා. ඔවුන් අපිට සෑම වෙලේම දැනුවත් කරා. නමුත් මෙහෙයුමක් කිරීමේ අදිෂ්ඨානයක් මේ ඒ වනතෙක් ඒගොල්ලෝ ක්‍රියාත්මක කරලා තිබෙන්නේ නැහැ ජීවිතත් සමග ක්‍රියා කරන හින්දා.
ඒක තමයි සාමාන්‍ය ක්‍රමවේදය ඊට අමතරව මේ කලූලා කියන ප්‍රදේශයට ඉතාම ළඟට මේ නැව අරන් ගිහින් තිබ්බා ඉතින් ඒක එතකොට ඒගොල්ලන්ගේ ටෙරිටෝරියල් වෝටර්ස් ඒ රටේ දේශ සීමාවට අයිති ඉතින් ඒ හින්දා බොහොම පරිස්සමෙන් තමයි කටයුතු කිරීමට අවශ්‍ය උනේ යම් හේකින් මිලිටරි ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදු වුණා නම් මේ කම්බයින් මැරිටයිම් ෆෝසස් කියන එක රටවල් 41 නාවික හමුදාවල් සම්බන්ධ වෙනවා. ඉතින් ශ්‍රී ලංකන් නාවික හමුදාවේ නෞකාවක් ඇතර නැතත් අපේ නිලධාරීන් සෑම විටම එහි ගොස් අපේ සම්බන්ධීකරණය කටයුතු කරනවා. ඉදිරියේදී පර්මනන්ට් අපි එහි නිලධාරියෙක් සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වෙනවා. අඩුම වශයෙන් පැය දෙකකට වරක් අපිට දැන්නවා P3C ඔරයන් කියන ගුවන් යානා මගින් කම්බයින් මැරිටයිම් ෆෝසස් එකේ අයිති රටවල් වල නෞකා නාවික හමුදාවල් වල මේ නැවෙන් නැවේ ඇතුළේ වෙන ක්‍රියාමාර්ග ගැන හැම විටම ඒගොල්ලන්ගේ තියෙන තාක්ෂණික උපකරණ භාවිතා කරමින් එවැනි තාක්ෂණික උපකරණ අපේ නාවික හමුදාවට නැති වුණත් විශේෂයෙන් මේ නාවික ගුවන් යාත්‍රා මගින් ඒ නැව අවට සහ නැව තුල සිදුවන දේවල් හැකි පමණින් ඒගොල්ලෝ නිරීක්ෂණය කරමින් තමයි හිටියේ. ඉතින් ඊයේ මං හිතන්නේ රාත්‍රී සිකියුරිටි කවුන්සිල් එක පවත්වන වෙලාවෙත් එම ඒකාබද්ධ සමුද්‍රීය බලකාය චීෆ් ඔෆ් ස්ටාෆ් මා සමග සම්බන්ධ වෙමින් පැවසුවේ ඒගොල්ලන්ටත් ආරංචි වෙලා තියෙන පරිදි රාජතාන්ත්‍රික මට්ටමින් කරගෙන යන පණිවිඩය එතෙන්ට ගිහින් තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ විශේෂ නියෝජිතයෙක් ඉන්නවා මෙවැනි අවස්ථාවල ක්‍රියා කරන ජෝන් ස්ටෙඩ් කියලා. ඒ මහත්මයාත් සම්බන්ධ වෙලා ඒ මුහුදු කොල්ලකරුවන් සහ දීවරයින් එකමුතුවක් තමයි මම හිතන්නේ මෙතන තිබිලා තියෙන්නේ. ඒගොල්ලොත් එක්කත් සම්බන්ධ වීමෙන් කටයුතු කරන බව අපිට දැනනවා. ඉතින් අපිට හැම වෙලේම ආවේ සුබවාදී පිළිතුරු තමයි. නමුත් නැව රිලීස් කරා කියන පණිවිඩය ලැබෙනකන් එහෙම ලොකු විශ්වාසයක් තබා ගන්න බැරි වුණත් අපි ඉතා විශ්වාසනීයත්වයෙන් හිටියා. මේ මාර්ග දෙකකින් අපි රාජතාන්ත්‍රික මාර්ගයනුත් මේ අපේ නාවික බලකායක් එතන රටවල් 40ක් පමණ තියෙන විශාල බලකායක ඒ බලකායටත් යම්කිසි හැකියාවන් තියෙන හින්දා එහෙම නැත්නම් යම්කිසි බලපෑම් කිරීමට හැකිය පැත්තේ ඉන්න රාජ්‍යයන් එක්ක ඒ ගැන අපි විශ්වාසයක් තබමින් හිටියා. ඉතින් අමාත්‍යතුමා කිව්වාගේ අද පාන්දරනකොට අපිට දැනගන්න ලැබුණා. දැනට පැය දෙකකට කලිනුත් මට කියන්නේ ඔෆිෂියලි මේ දැන්නුවා නිල වශයෙන් ඒ නැව දැන් බොසාසෝ කියන වරායට කිට්ටු වෙමින් පවතිනවා. බොසාසෝ කියන්නේ ඒ පුන්ට්ලන් කියන සෙමි ඔටොනොමස් අර්ධ ගවනති එකක් තියෙන රාජ්‍යයේ කොමර්ෂියල් කැපිටල් එක වෙළඳ කැපිටල් වෙළඳ මේ මධ්‍යස්ථානය එහි එහට යයි කියන බලාපොරොත්තුව තමයි අපිට දැන් තියෙන්නේ. එතනින් පසු මං හිතන්නේ අමෙතුමා කිව්වාගේ අපිට දැනගන්න ලැබෙයි ඒගොල්ලෝ කොහොමද මාධ්‍යත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. මේ මම මේ WhatsApp ඩිප්ලොමසි කියලා අලුත් මේ දෙයක් මේකෙන් මේ ඊයේ රෑ ඉඳලා අපි ලෝකෙට හඳුන්වලා දෙනවා. මේකේ මම එකක් කියන්නම්. මෙතුමා එනවා WhatsApp එකක් 11:08ට මිස්ටර් සිල්වා. We have no plan to attack the ship as we don't want any harm to happen. At the same time, we don't want to open doors for piracy and ransom. We will give the negotiations a chance unless we become convinced that the crew lives is in danger. Rest assured that we will safeguard the crew. Meka thamai apada 11:08ට පුන්ට්ලන්තේ ජනාධිපතිවරයාගෙන් ආපු මේ WhatsApp එක. ඊට පස්සේ 1:32ට තව එකක් එනවා. I think it is late time for you, but I hope when you wake up in the morning you will be able to speak to your men safe and sound කියලා. ඉතින් මේක තමයි අපි කියන්නේ මේ WhatsApp diplomacy. ඒකත් අපි ප්‍රයෝජනයට කරගත්ත ට්‍රෙඩිෂනල් ඩිප්ලොමසියකින් පොඩ්ඩක් එහාට ගිහිල්ලා.
අපි අවසන් වශයෙන් කෙටි අදහසක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න මම ආරාධනා කරනවා අපේ කොන්සුලාන්සේ අධ්‍යක්ෂ ජනරාල්තුමාට. ස්තුතියි ගරු නියෝජ්‍ය ඇමතිතුමනි. ඇත්තටම නියෝජ්‍ය ඇමතිතුමන් ඉතාමත්ම පැහැදිලිව සම්පූර්ණ වශයෙන්ම සිද්ධ වුණු සිදුවී ක්‍රියාදාමය ඔබතුමන්ලට පැහැදිලි කළා. අද මට පේනවා මෙතෙන්ට එම නාවිකයන්ගේ පවුල්වල සමාජිකයන් ඇවිල්ලා සිටිනවා. ඒ සමාජිකයන් දන්නවා ඇති අපේ කොන්සියුලර් අංශය කොහොමද ඔබලත් එක්ක සම්බන්ධ වෙලා දිගින් දිගටම මේ කටයුතු පිළිබඳව අපි ක්‍රියා කළේ කියලා. මං හිතන්නේ ඔබතුමන්ලාට පුළුවන් වෙයි මොකක්ද කොන්සියුලර් කාර්යාලය විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කාර්යාලය මෙම අර්බුද අවස්ථාවේ ඔබතුමන්ලාට ලබා දුන් සේවය. බොහොම ස්තුතියි. ඔව් මෙහෙමයි. දැන් මෙතුමා කියපු පරිදි මේ නැව මොකද බොසාසෝ කියන වරායට දැනගන්න ලැබිච්ච විදිහට අපි දැන් අපි කතා කරා විනාඩි කිහිපයකට කලින්. ඒ වරායට එනවා. වරායට ආවම මෙඩිකල් අවශ්‍යතා තියෙනවා නම් ඒවත් සලකලා මම දැන් ඊට පස්සේ නැව මම දැන් සාමාන්‍යයෙන් නැව පැනමා රාජ්‍ය කම්පැනියකට අයිති වුණත් එය පාලනය කරන්නේ මැනේජ්මන්ට් කරන්නේ UAE කම්පැනිය එක්සත් අරාබි එමිරාජ්යේ. ඉතින් ඒ නැවේ අයිති කම්පැනිය තීරණය කරයි ඒ නැව මොන හාබරකටද ගෙනියන්නේ, අලුත් ක්‍රූ එකක් සම්බන්ධ කරගන්නවද, නැව කණ්ඩායමක් මේ නැව කණ්ඩායම එතනින් බස්සනවද, ඒගොල්ලන්ගේ කැමැත්තනෝ මම හිතන්නේ මේ මොහොතේ නැව කණ්ඩායම කැමැතියත් ඉක්මනට කොළඹට එන්න. දැන් වැඩේ හරි. දැන් ඒගොල්ලෝ මන්දනේ අපිට නම් දැනුවත් කළා නෑ අවශ්‍යතාවයක් තියෙනවා කියලා. මං හිතන්නේ ඒගොල්ලෝ නැව් කම්පැනියත් සමග මං හිතන්නේ කොළඹට ඒගොල්ලෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. ඔව් නැවේ ඒජන්ට් ඉන්නවනේ. ඒජේ ෂිපින්ග්ද මොකද්ද ගන්න? Yes sir. ඒ කට්ටිය මේ ඒ කට්ටියව ගෙනේ. ඔය ඒ කියන්නේ දැන් අත වශයෙන්ම රජයේ කටයුතු දැන් මෙතනින් ඉවරයි. ගැටලුවක් නෑනේ. නැව් සමාගම ඒ කට්ටියව ගෙන ඕගොල්ලෝ ගිහිල්ලා මල් මාලයක් දාලා පිළිගන්න. නෑ රාජතාන්ත්‍රික අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට කර හැකියි නේ. ඔව් රාජතාන්ත්‍රික අවශ්‍යතාවයක් තියෙනවා නම් අපි ඕන වෙලාවක මැදිහත් වෙනවා. වීසා එලි මොනවා. ඔව් වීසා ප්‍රශ්නයක් තියෙනවා නම් වීසා ගන්න ඕන නම් ඒවට අපි මැදිහත් වෙනවා. අපි මේ අගමැතුමා මම හිතන්නේ 12ට ඔවුන්ට ඔවුන් අපේ අගමැතුමාට කතා කරනවා 12ට. දැන් කතා කරනවා ඇති. එතකොට අගමැතිතුමාට ඔවුන් ඉදිරිපත් කරයි යම්කිසි රාජතාන්ත්‍රික තවදුරටත් කටයුත්තක් කෙරෙන්න ඕනද කියලාද? එතනින් අපි අවශ්‍ය පීවර තියෙනවා නම් ගන්න සූදානම්. ඩිරෙක්ටර් ජෙනරල් මර්චන්ට් ෂිපින් ළඟ රෙජිස්ටර් වෙලා තමයි මේ අධ්‍යක්ෂ ජෙනරාල් වෙළඳහා නාවික කියන එක කියන්නේ මිනිස්ටර් පෝට් වරාය නහා නාවික කටයුතු පිළිබඳ අමාත්‍යාංශය යටතේ ඉන්න නිලධාරියෙක් එතුමා ළඟ තමයි ඒ ගණන් මෙනු ඇත්තේ. මං හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් ලෝකේ නැව්වල ඉන්නවා. I mean, even just now, when we spoke to them, they didn't say what exactly the negotiations were. Perhaps they don't want to divulge exactly what happened, and we don't want to pry either, because the negotiations happened between the owners of the ship, who were in the United Arab Emirates, in whose office our ambassador was physically present yesterday. ඒක වැදගත් කාරණාවක්. අපේ ඩුබායින කොන්සල් ජෙනරල් ඒ ෆුජේරා කියන නගරේ තමයි මේ නැව් කළමනාකාරය අරෝරා කියලා කොම්පැනිය තිබුණේ. අපි එතුමාව එතනට ඍජුවම ගියා. එතුමා පුද්ගලයෙක් හැටියට ඒ නැව් කොම්පැනියට ගියා. එතුමා ගිහිල්ලා ඒ නැව් කොම්පැනි අයිතිකාරයෝ සමග වාඩිලා සාකච්ඡා කරා. ගිහිල්ලා කිව්වා අපේ රජය තරයේ කියනවා මේ සාකච්ඡා ඔගොල්ලොන්ගේ කරගෙන අපේ මේ ජීවිත බේරලා දෙන්න කියලා. ඉතින් ඒ කළ යුතු සියලු දේ අපේ රජය කරා. කළ යුතු සියලු දේ කරා. But we don't know exactly what the negotiations were.
Listening. That's, yeah, this, the thing is, yes, because shots were fired. Shots were fired and there was some sort of, I don't know, some hostile action that was taking place. But that is why I said we changed strategies and we requested some assistance from our help, some assistance from our friends who had contacts with these folks. So I don't know how to phrase what happened, but certainly the Americans were very helpful in solving the issue. Well, I mean, they have, I guess... this is influencing the authorities who have the civilian control, sir. Yeah, they have influence around the world. And what we found out was that President Gass did have authority over the Puntland naval forces. That is the most important thing. That was the most important thing. So we couldn't speak to the people in the Puntland naval forces because they were some semi-autonomous, you know, region, and that was, I don't think, is officially Admiral official naval operation. What I heard is that they have a coast guard. This whole coast and the African region that is the Navy, I don't think we have seen a major Navy other than South Africa, Nigeria, and Kenya. The Sri Lanka Navy had contacts with the Comoros and Madagascar. We trained about 6 months back, sir. We trained them for anti-piracy operations in Colombo. We had demonstrations also. I think what has happened, the earlier signal must have been from the rebels or the pirates itself that they will not go to negotiate. But as you said, sir, I think the most important thing must have been that whatever the influence that went through the head of state or the head of the semi-autonomous region, the administration of that region is such that there was some civilian control over the maritime force. And then there must have been some deterrence against the pirates also, because they can't hold on to the ship unless, like in certain other instances where some pirates work in connivance with the maritime forces. I think so there was a clear separation between the rebels or the pirates and the maritime force. නෑ ඒක තමයි අත් වශයෙන්ම negotiation එක මොකද්ද කියලා අපි හරියටම දන්නේ නැහැ මොකද negotiation එක සිද්ධ වුණේ නැවේ අයිතිකාර සමාගම සහ මේ මූදු කොල්ලකරුවන් අතරේ හරි එතකොට මෙතුමාගේ ප්‍රශ්නේ වුණේ ඔව් නමුත් ඒක යන අතරතුර වෙඩි තියන්න පටන් ගත්තා එතකොට අපි 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 දන්නේ නැහැ negotiation එක මොකද්ද කියලා අපි අද වෙනකන් දන්නේ නැහැ negotiation එක මොකද්ද කියලා නමුත් අපිට අවශ්‍ය වුණේ negotiate කරන්න ඉඩ ලබා දෙන්න. තුවක්කු පත්තු කරන අස්සේ negotiate කරන්න බෑනේ. ඉතින් අපි ක්‍රියාත්මක වුණේ කරුණාකරලා ඔය ඔය තුවක් වෙඩි තියෙනක නවත්තලා ඔයගොල්ලෝ පස්සට එන්න. ඔයගොල්ලෝ ඔයගොල්ලෝ අයින් වෙන්න. එතකොට negotiate කරන්න ඉඩ දෙන්න. ඉතින් negotiate උනේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. මෙහෙමයි රටක නාවික හමුදාවකට අණ දෙන්න පුළුවන් ඒ රටේ පුද්ගලයොන්ට. අපේ නේවි එකට අණ දෙන්න බෑ වෙන රටක පුද්ගලයොන්ට. එතකොට කරුණාකරලා තේරුම් ගන්න මේක මේ ඔටොනොමස් රීජන් එකක්. හරි. ඉතින් අපිට නිකම් ඉන්දියාවට කතා කරනවා වගේ හෝ ෆිලිපීනට කතා කරනවා වගේ මේ කට්ටියට කතා කරන්න බෑ. අපිට රාජතාන්ත්‍රික සම්බන්ධතාවයල් නැහැ. නමුත් අර ඒ අවස්ථාව වෙනකොට නාවික හමුදාව මගින් මෙතුමා කිව්ව අර ඔරයන් P3ද මොනවාද ගුවන් යානා උඩින් ගියා. ඊට පස්සේ මේ පැසිෆික් කම්බයින් මැරිටයිම් ෆෝස් එක කම්බයින් මැරිටයිම් ෆෝස් එකේ පැත්තේ හිටියා අපේ නාවික හමුදාව මෙතුමා කිව්වා වගේ හැම වෙලාවම සම්බන්ධ වෙලා හිටියේ රාජතාන්ත්‍රික අපිට අවශ්‍ය උනේ අර කට්ටියට අණ දෙන්න ඕගොල්ලෝ ඉවත් වෙන්න අර සාකච්ඡා නැවත තරමන අවස්ථාව ලබා දෙන්න the P3 Orions
go because they have the range. Otherwise, the ships has to go very close. The combined maritime force is headed by US, but it is not comprised of US only. There are 41 other nations joining hands with combined maritime forces, and they are working on three different task forces, 150, 151, and 152. So what exactly the other ships around was doing and what they are positioning was that satellite picture we didn't get. But what we got was the clear information that we are doing surveillance through sea and also by air, which itself gives some deterrence to the pirates that they have identified where we are and they have the wherewithal and the reach to attack them if a necessity arises. But then it was a preparation and it was surveillance, so that kind of deterrence is also some kind of influencing, sir. So that was to show them that the military presence is around, but that was not to show that they are going to fight it out. The main objective was to clear the area for negotiations, and even the combined maritime forces wouldn't have given any direct instructions to the Coast Guard of the Puntland. What the others did was, I think, as you said, the diplomacy worked when the military was having a very eagle eye over this. I think that's the thing, you know, it was a combined thing. Like the Rear Admiral said, the military was having an eagle eye. And under that, the diplomacy worked. නෑ අපිට ඒ සම්බන්ධයෙන් කතා කරන්න අවස්ථාවක් නෑ රජයේ වගකීම රජයේ වගකීම රජය ඉෂ්ට කරා නෝ ශ්‍රී ලංකේ ගත දෙන පමණයි නෝ you translate put You want to say me to say it in English? Mama kian ne ani punta ne janai patu maat ende kela me talmas balan. Oite wada mude aine karana tiye na deval tiye na agila. No, I think they are very sort of a navy of infancy, you know. They don't really have a proper navy. I think they have like a coast guard. So, you know how, you know, you've seen on television what, you know, how Somalia is governed, you know. So, I think they may have got excited or they may not have been professionally, yes, sir, you know, trained to be patient. So I don't think they actually shot at the ship, right? Even though our people got scared, I think they shot at the logistics supply. Those are the logistic boats are reinforcements. Yeah, logistic boats are reinforcements. Yeah, I think that may be what happened. නොයෙකුත් කට කතා පැතිරෙනවා දැන් අත වශයෙන්ම අද දවසේ මේ මේ Facebook එකේ එහෙම යන්නේ ඇත්තද බොරුද කියලා දන්නේ නැහැ හරි වැඩේ මේක එතකොට දැන් මේ නොයෙකුත් ඒවා ඇත්ත වගේ දානවා බොරු ඉතින් ඇත්ත බොරු මොනවද බොරු මොනවද කියලා
තේරුවා බේරා ගන්නත් වෙලා යනවා. ඉතින් අපි දන්නේ නැහැ ඔක මොකද්ද කියලා ඔගේ ඔක ඇත්තද බොරුද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ අපි ඔක හොයලා බලනකොට අපිට ආරංචි වුණේ කොල්ලකරුවෙක් කවදාකවත් අපි කොල්ලකරුවෝ කියලා කියන්නේ නැල්ලු. කොල්ලකරුවෝ කියන්නේ අපි දීවරයෝ කියලාලු. අපි කොල්ල හොරකම් කරන අපි හොරු කියලා යන්නේ නැහැ නේ. ඒක වෙනම ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම දීවර ප්‍රශ්නේ මම යන්න සූදානම් නැහැ මේ අවස්ථාවේ. නමුත් ඒක වෙනම අපි බේරගමු. Yes. Yeah, now Minister, this is I think the third time the Somalian pirates have attacked the Sri Lankans. And we have not taken any precautions. Anything that you can as a government, because we have been spending a lot of time on this such piracy involving Sri Lankans. Is there any measures that you will be taking in future, or is it it will be going ongoing thing? And can I get a clarification, ma'am? When you say three times, we have an early instance where the Somalians have kind of attacked Sri Lankan ships. You know, we don't have that much of ships. No, not our ship. These such same similar incidents have taken place. Early. Well. If I think this is if I recollect well, this is the first time that the whole crew was Sri Lankan. Well, a ship doesn't go with a single nationality as far as the crew is concerned. There is a very elaborative system put in place by the Combined Maritime Forces. There are convoys running in the Gulf of Aden and the Suez and then the Gulf Strait of Hormuz. The ships, if they want to go in areas that they think are suspected for piracy attacks, they can join those convoys. In the sense, they have times when you go to a certain point, the ships will be allowed to go, and the aircraft, then the ships will escort them. Other than that, you have the security sea marshals on board ships. Getting sea marshals on board ships is totally the duty, responsibility, or the will of the shipping company. Though if the shipping company wanted, they would have had at least four sea marshals. Now, this ship was vulnerable. It was slow and low. It had a very low freeboard where the pirates could enter. It was very slow. I think it's about 5 knots, which is very slow. And they were going very close. If they wanted, they would have. What happens is, if you want to do it certain things quickly, they go very close to the land, and then they cut short the sea lanes and do. So then you can save fuel and time. But then you do it risk. But I think there is a very, very elaborative mechanism put in place at CMF. And if you follow it, the 41 countries having a lot of AI and sea assets, it's I don't think it's very easy to penetrate, but then they didn't have even any sea marshals on board. I don't think they have violated, but then there are best practices that you can follow. Like the best practices are the practices that going as per the norms that have been set by the Combined Maritime Forces, and especially the Task Force 151, which is dedicated for the anti-piracy task force. I can't say they have not followed, but then they didn't have that much of speed. And they didn't have sea marshals on board, and I think they didn't have any naval ships close to them. Garuat niyojamathuma gen saha sangidhayamana sulawastha killa hitnawa me crew eke samajikeyenge family aya wenuwen podi adasak dakwanna eka man hitanne viruddhatte nathi wei kiyala kageth ehttarama ape yutukumak kiyala salakana me indi ape adasa dakwa dakwima saha ape krutajnyathaway palakirima
රාජ්‍ය නියෝජනය කරන ඇමතිවරුන්ට නියෝජ්‍ය ඇමතිවරුන්ට මේකට දායක වෙච්ච හැම දිනකටමත් ඒකම නිලධාරි වශයෙන් විදේශ අමාත්‍යාංශයේ විසිකර අමාත්‍යාංශයේ නිලධාරි වශයෙන් තමන්ගේ රාජකාරි වේලාවද පස්සේද කියන එක ගැන කිසිම සලකන්නේ නැතුව අකණ්ඩව මේ කාර්යයේදී ඉන්වෝල් වෙලා හිටියා ඒක අපිට ලොකු සහනයක් වුණා අපි ඇත්තටම ඊයේ දවසේදී මේ පෞලලය දැරුවේ ඉතාම අසහනකාරී තත්යක් වෙන්නේ ඒකෙදි අපිට සහනයක් වුණා කෝල් එකක් නම්බර් එකකට කතා කරපුවාම ඒගොල්ලෝ ෂණික උත්තර දීලා කිව්වා අපි මේකට ඇටෙන්ඩ් වෙලා ඉන්නවා කියන එක. ඒ වෙලාවේ අපිට තිබිච්ච මිහිරිම වදන්තික තමයි ඒක. බලාපොරොත්තු තියන් දිටි අපි වචන ගැන. අපි ඔබතුමන්ලා ඒ ගැන නියැලෙලා හිටපු එක ප්‍රතිඵලය අපි භුක්ති විඳිනවා. මෙම සිද්ධියේදී හොඳම ප්‍රතිඵල ලැබුවේ ඒ ක්‍රූ එකේ අට දෙනා ජීවිතේ ලබාගත් එක. දෙවනු පාර්ශවයේ වෙන්නේ අපි ඒ අයගේ ළඟම ඥාතීන් ටික ඊට පස්සේ රටවල් වශයෙන් අන්තර්ජාතික වශයෙන් ප්‍රතිලාභ ලබා ගත්තා. ඒකෙදි ඔබතුමන්ලා දක්වපු ක්‍රියාකාරීත්වයට අවංකව ස්තුතිවන්ත වෙනවා ක්‍රූ එකේ අය වශයෙන්. ඒකම කරුණාකර අවස්ථාවක් ඉල්ලා හිටනවා මේ 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 සඳහා තව මේකෙදි ලොකු කාර්යභාරයක් ගෙට කළ ක්‍රූ එක වෙනුවෙන් මේ සහෝදරියටත් අවස්ථාව ලබා දෙනවා. ඇත්තටම මං හිතන්නේ මේ මේක ලොකු මෙහෙයුමක් වගේ දෙයක්. මොකද මට කියන්න පුළුවන් දැන් ඉස්සෙල්ලා ටික නම් කියන්න අවශ්‍ය නැහැ ඇමතිතුමනි. මොකද මං ඊයේ පහේ ඉඳලා ඊයේ දෙක එකයි 45 ඉඳලා මං කියන්නම්. එතකොට අපි වරායි මීටින් එක තිබුණා. ඒක ඉවර වෙලා අපි මෙහෙට ආවා. අපි මෙහෙ මීටින් එක තිබුණා වරාය අධිකාරියේ. ඊට පස්සේ අපි ඒක සමතේකටපත් වෙලා අපි යන්න ගියා. අපිට හොඳ පිළිතුරක් ලැබුණා ඇත්තටම. අපිට ටෙලිෆෝන් නම්බර් දුන්නා මේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ අධ්‍යක්ෂතුමාගේ. අපි බොහොම සැනසීමෙන් යන්න ගියා. යනකොට මගදී හවස 4:45 විතර මගේ මල්ලි රුවන් සම්පත් චීෆ් ඔෆිසර් එයාගේ මල්ලි නංගි අක්කා අපි මං ඉවරයි මට මගේ මහත්තයා නැති වෙනවා කිව්වා. ඊට පස්සේ මං මල්ලිට කිව්වා පොඩ්ඩක් වාහනේ නතර කරන්න කියලා. ඉතින් මං කිව්වා ඒ මොකද්ද ඒකේ තේරුම කියනකොටම මට මතක් වුණා. ඊට පස්සේ මං ඒව තව මොකද්ද නංගි කිව්වේ රජයේ අවධානය විතරයි ඕන කියලා කිව්වා. දැන් සැටලයිට් වලවත් UN සහයවත් එහෙ තව රටවල් ගණනාවක් සහය වුණානේ. නමුත් මේකට නිල වශයෙන් රජයේ අවධානය ඕන වෙනවා කිව්වා. ඉතින් මට එකපාරට මතක් වුණේ මේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ ටෙලිෆෝන් නම්බර්ස් දෙක. මම පොතක ලියාගෙන ගියා. මම අධ්‍යක්ෂතුමාට ගත්තා. ගත්තාම කිව්වා ආහෙමද කියලා දෙන නම්බර් එක මට නම්බර් එකක් දුන්නා මල්ලි කතා කරන්න කියලා එහෙට මිස්ටර් වෝල්ට කියලා. එතකොට කියලා අධ්‍යක්ෂතුමා ගත්තා. මං හරි එහෙනම් සර් අපි වැඩේ කරමු කියලා තිබුණා. මට ඊට පස්සේ ආපහු මං ගත්තා. හරි නාමලි අපි මං කරනවා කිව්වා. ඊට පස්සේ මට ආපහු ආයි දැන් තව මාව ගැහෙනවා දැන් මේ වැඩේට. එතකොට මම අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට ගත්තා. ආන්සර් කරන්න බැරි වුණා මං හිතන්නේ මේ වැඩත් එක්ක වෙන්නේ නැති. දෙවනි පාර ගන්නකොට එක පාරේ මාන්සර් කළා. මං කිව්වා සර් මම නාමලි මගේ රුවන් මල්ලිගේ අක්කා. සර් මෙන්න මෙහෙම මේ කෝල් එකක් ආවා මගේ ළඟ රෙකෝඩින් තියෙනවා දැන්. සර් මේකට අපි මොන හරි වැඩපිළිවෙලක් යොදන්න ඕන. හරි නාමලි අපි කරමු කිව්වා. ෆෝන් එක තිබ්බා. මං ආපහු ගත්තා මං කිව්වා රෙකෝඩින් එක අරන් මං සර් එනවා. එතකොට විශ්වාසයිනේ අපි හැමෝටම අපි කරමු මේක කියලා. ඊට පස්සේ සර් කිව්වා එහෙමද එහෙනම් අපි ඉක්මනට මේක කරමු එහෙම කියලා. ඊට මං 4-5 වතාවක්ම ගත්තා. ගන්නකොට මල්ලි කෝල් කරා මගේ නංගිගේ හස්බන්ඩ්ගේ ෆෝන් එකට. එතකොට අක්කේ දැන් තව පැයයි තියෙන්නේ මේකට රජයේ මැදිහත් වීම අත්‍යවශ්‍යමයි නැත්නම් වෙන කරන්න කිසිම දෙයක් නැහැ. මම මේ කියන්නේ මට රජයත් එක්ක කිසිම ගනුදෙනුවකට නෙමෙයි කියන්නේ. රජය අත්‍යවශ්‍යමයි අක්කේ ඊට වඩා දෙයක් කරන්න බෑ අයියා ඊට වඩා දෙයක් කරන්න බෑ කිව්වා. ඊට පස්සේ මං පැයයි ජීවත් වෙන්නේ අපි කිව්ව හැමෝම. ඊට පස්සේ මං කිව්වා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට සර් දැන් තව පැයකින් අපිට මොන හරි කරන්න පුළුවන්ද ලොකු වේඩි වර්ෂාවක් මැද්දේ කතා කරේ මේ මල්ලි ගොඩක් මේ ඉල්ලනවා මේ රජයේ අනුග්‍රහය මම දැන් ඔතනට එන්නද සර් නෑ නාමලි දැන් අපි මම යනවා මිනිස්ට්‍රියට මේ වැඩේ කරනවා කියලා ඊට ආයි මම කෝල්ස් 8ක් විතර එතුමාට මම දෙන්න නැති අන්තිමට එතුමා කිව්වා නාමලි දැන් මෙතන අපි හැම දෙනා ඔයාගේ ඉල්ලීම කරනවා ඔයා කරදර කරන්න නැතුව පොඩ්ඩක් ඉන්න කිව්වා ඊට පස්සේ කිව්වා මං කව දැන් සර් මං ඇති වෙන්නේ ඇත්තටම කෝල් කරා මං ආයි ගන්නෙ නෑ මම සර් විශ්වාස කරනවා කිව්වා සර් මං හිතන්නේ මෙතන ඉන්න නම් ඇත්ත කියලා පිළිගනේවි එතකොට ආපහු මට ඩන් මේ
මේ කවුද අපේ SC නිකලස් කැප්ටන්ගේ මේ සහෝදරයා කෝල් කරලා කිව්වා මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා. ඊට පස්සේ මම මේ ඒ කියන්නේ හැමෝටම කියලා එතකොට ඒත් මම හිතනවා ඒ අවස්ථාවේ ගත්ත තීරණය තමයි ඇත්තටම රජයේ පැත්තෙන් ගත්තේ මෙතුමන්ලා දෙන්න. මේ කවුද අපේ ගණේගම මහත්මයයි රෝෂාන් මහත්මයයි ඉක්මන් තීරණ මේ රජයේ ඒගොල්ලන්ගේ රැකියාවේ නියම தත්ත්වය ඒගොල්ලන් අපිට පහදලා දුන්නා. මමත් රජයේ සේවිකාවක්. නමුත් ඒ ගැන හිතලා නෙමෙයි මම කියන්නේ. මට මං අන්තිමටම කතා කරන නාමලි කහේ මට කරදර කරන්න එපා මම මේක කරනවා මේ ඔයගොල්ලන් වෙනුවෙන් කියලා කිව්වහම මට ඒක දැනෙච්ච සතුට හරිම සතුටක්. එතකොට කිව්වහම හර්ෂ එමෙතුමා මම කතා කරන්න මේ කරනවා කවුද මංගල එමෙතුමා කතා කරනවා මම කිව්වා හරි කියලා. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට කැප්ටන් කතා කරලා කිව්වා මේක සෝට් අවුට් වුණා කියලා. දැන් උදේ පාන්දර 1:00 මාරට මල්ලි කතා කරා. එතකොට කිව්වා අක්කේ මෙහෙම ගවර්න්මන්ට් එකේ ඉන්වෝල් වුණා හින්දා තමයි අපි බේරුනේ මෙන්න මෙහෙමයි සිද්ධිය වුනේ. අපි ගියා යනකොට පළවෙනි කණ්ඩායම බාරගත්තා. දෙවෙනි කණ්ඩායමකට බාර දුන්නා. ආපහු තව කණ්ඩායමකට බාර දුන්නා. ඊට පස්සේ තවත් කණ්ඩායමකට බාර දුන්නා. ඔතනදී 6ක් හෝ 7ක් කණ්ඩායම් හොරු කණ්ඩායම්. එතකොට මේගොල්ලන් දීවරදු නැද්ද කියලා ඔගොල්ලෝ තීරණය කරන්න. එතකොට මේ අන්තිම කණ්ඩායම ඩිමාන්ඩ් කරන්න ගත්තා ඒගොල්ලන්ගේ මුදල. එතකොට ඒගොල්ලෝ අන්තිම කිව්වලු හැබැයි මම අපි උඹලව මරන්නේ නැහැ අපිට මේ මුදලයි අවශ්‍ය කියලා. මල්ලි ඒක රෙකෝඩින් එක මට තියෙනවා මට ඒක පැහැදිලි නැහැ මිලියන ඔය ඇහුවනේ රෙකෝඩින් එක. අටක් ඩොලර් මිලියන. ඊට පස්සේ එහෙම කියලා මල්ලි කියනවා ඒ විදිහට උනාට පස්සේ වෙඩි වරුසාවක් වගේ උනාට පස්සේ අන්තිමට ඒගොල්ලන් ඉස්සරහට අපි දානවා උඹලව මරන්න. ඒ වෙලාවේ තමයි අර කෝල් එක දෙන්න ඒගොල්ලන් ෆෝන් එක දීලා තියෙන්නේ. අපි උඹලව මරන්න දානවා තව පැයෙන් උඹලව එළියට දානකොට උඹලව මැරෙනවා අනිවාර්යෙන් කියලා කිව්වලු. ඉතින් එහෙම කිව්වට පස්සේ නෝ ප්‍රොබ්ලම් කියලා එහෙම කතා කළා. එහෙම ඊට පස්සේ ගවර්න්මන්ට් එකෙන් ඔන්න අපේ මේ කවුද එම්බසර යවලා හරි ඒක ඔය ඒ දේ සුද්ධ වුණා. එතකොට තමයි අරගලොත් එළියට එනකොට අරකත් එහෙම ආවහන් පස්සේ ඒගොල්ලන් ඒක නවත්තලා දිනවා. හැබැයි නැවැත්තුවට ගිහින් නැහැ ඒගොල්ලන් ඉඳලා එහාට වෙලා. ඉතින් ඔන්න ඕක තමයි පොඩි කාලයක් ඇතුළත කියන්න පුළුවන් සිද්ධිය. හැබැයි ඕක ඇතුලේ ගොඩාක් දේවල් තියෙනවා ඒ මල්ලි කිව්වා. ඉතින් මේ දේවල් අතරේ මේ පිෂයමල්ලා වෙලා වෙන්න හරි ගිහිල්ලා මේ පිෂයමල්ලා වෙන්න අවශ්‍ය නැහැ කාටවත්. මං හිතන්නේ ඒගොල්ලන් හොඳට උගත්ත අය හැමෝම මේ පිෂයමල්ල හැටියට තමයි අරගොල්ලන් එන්නේ නැත්තේ කියලා. ඉතින් මොකද පිෂයමන් කියනකොට ලොකු ගාන්ස් නැහැ. ලොකු වෙඩි තියන්න මං ලොකු නැවක් යටත් කරගන්න බෑ පිෂයමල්ල කෙනෙකුට. පිෂයමල්ල 3-4 දෙනෙකුට. ඉතින් ඒ වේසෙන් ඒ වෙහිලා කණ්ඩායම් හත දැන් ආවහම ඔයගලන්ට අහන්න පුළුවන් කණ්ඩායම් 7ක් විතර 6ක් විතර ඇවිල්ලා තමයි මේගොල්ලන් ග්‍රහණයට හසු කරගෙන තියෙන්නේ. හසු කරගෙන හැබැයි කෑම දුන්නලු ඒ නැවේ කෑම තමයිලු අරගොල්ලන් ඇතුළ ඉඳගෙන කෑවේ. අපි එකතු වෙලා කමොයි කිව්වලු. එහෙම කියලා තමයි සහයෝගයෙන් ඉඳලා තිනවා මරන්නේ නැහැ කිව්වලු. අන්තිම අවස්ථාවේ තමයි කියලා තින්නේ උඹලව අපි මරනවා කියලා. මම හිතන්නේ එතුමිය ඉතාමත් දීර්ඝ වශයෙන් පැහැදිලි කරා මොකද වෙලා තිබෙන්නේ කියලා. මගේ මල්ලි මගේ එකම මල්ලි ඇත්තටම මගේ මෙහෙම හැංගීම් බරව නෙවෙයි මම කියන්නේ මගේ මල්ලි හරිම හොඳ කෙනෙක්. මං නිදහස් වුණාම ඇත්තටම කතා කරා 1:00 මාරට 1:20ට අපි දැන් නිදහස් අයියා ෆෝන් එකට ගත්තේ. නිදහස් අයියා අපි දැන් යනවා වෙන කතා කරන්න බෑ අහන්න එපා මොකුත් එච්චරයි කිව්වේ. ඒක තමයි මං කිව්වේ. 1:14 තමයි අර කලින් මෙසේජ් එක ඇවිල්ලා තිබුණේ. 1:32 තමයි ඊළඟ මෙසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම එක වෙලාවට තව එකක් කියන්න ඕන. මේ හැම අවස්ථාවෙදිම මම SMS ගෙවුවා මේ හැමෝටම මීඩියා අයටත් මම SMS ගෙවුවා. ඒ මල්ලි කතා කරගමනුත් මම SMS ගෙවුවා දැන් රිලීස් ඇන් කම් ශ්‍රී ලංකා කියලා හැමෝටම මේ SMS ගෙවුවා. මේ අධ්‍යක්ෂ ජනරාල් තුමා ඩිරෙක්ටර්ටත් මම SMS එකක් ගෙවුවා ඒ වෙලාවෙම. නෑ මල් අපි හැව එන්නේ මල් කවදද කියලා නෑ එන්න තාම තීරණයක් නෑ. අපි බේරුණා ඊට පස්සේ දැන් ආයේ හොඳට දැන් පැය දෙකකට ඉස්සෙල්ලත් කතා කරා අම්මට. මගේ අම්මා එතන ඉන්නවා. හරි මම හිතන්නේ බොහොම හොඳ කතාව. ඔව් නැවත් එක්ක බේරලා තින්නේ. මොකද නැව ඒගොල්ලන්ට වැඩක් නෑනේ තෙල්නේ. තෙල් නිසා ඒගොල්ලන්ට වැඩක් නෑ. අනිත් එක ඒගොල්ලන් ඇත්තටම ලොකු මුදලක් බලාපොරොත්තු වෙලා තියෙනවා. හරි මම හිතන්නේ තව කවුරු හරි එක්කෙනෙක්ව තව අපේ
තවත් එක්කෙනෙක්ට කතා කරන්න ඕනේ කිව්වා. එතනින් ඊට පස්සේ අපි නවත්තමු. මම නීතිඥ දිනේෂ් විධානපතිරණ. අත වශයෙන්ම මගේ සහෝදරයා මෙම නැවේ පුහුණු නාවිකයෙක් විදියට සම්බන්ධ වෙලා හිටපු ලහිනු ඉන්ද්‍රනිල් විධානපතිරණ මේ සිද්ධිය වෙච්ච අවස්ථාවේ මට අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මැතිතුමාව සම්බන්ධ කරගන්න දුරකථනය හරහා ඒ අවස්ථාවේ සිට එතුමා සමග සම්බන්ධ වෙලා ඒ වගේම අමාත්‍ය මංගල සමරවීර මැතිතුමත් රජයත් එක්කත් සම්බන්ධ වෙලා මේ කාරණේදී මොකද මම තේරුම් ගත්තා වෘත්තිකයෙක් විදියට මෙතෙන්දී අපිට සම්බන්ධ විය යුත්තේ රාජතාන්ත්‍රික මට්ටමින් අත වශයෙන් මේ අවශ්‍ය හැම සහයෝගයක්ම මේ රජය දුන්නා. ඒ වෙඩි තියනවා කියපු අවස්ථාවේ අර සහෝදරිය ඒ වෙලාවෙත් අපිට දුරකථන ඇමතුම් ලැබිච්ච වෙලාවේ මම ඒ සම්බන්ධතාවය ලබා දුන්නා අපේ අමාත්‍යතුමා ඇතුළු ඒ මණ්ඩලයට. විශේෂයෙන්ම මම වැඩි වෙලාවක් ගන්න ශ්‍රී ලාංකිකයෙකු විදියට විදේශ කටයුතු අමාත්‍යංශය නාවික හමුදාව සහ ඒ අදාළ සම්බන්ධිත සියලුම ආයතන ජාතික කර්තව්‍යයක් විදියට මේක හිතලා මේ ශ්‍රී ලාංකිකයන් අට දෙනා බේරගන්න කටයුතු කරා. අපි මේ කට්ටියගේ ඥාතීන් විදියට බොහොම අපහසුතාවයකින් හිටියේ. ඉතින් ඒව තේරුම් අරගෙන සමහර ව්‍යවස්ථාවලදී විවිධ කණ්ඩායම් අපිට දුන්න නම් මේක කරන්න තිබ්බ කියලා ක්‍රියාමාර්ග ගැන පුරසාරම් දෙදුවා. නමුත් රජය විදියට පුරවැසියන් ආරක්ෂා කර ගැනීමට තියෙන වගකීම මනාව පෙන්නලා රාජතාන්ත්‍රික භාවයේ මනාව පෙන්නලා මේ කාර්ය කරා. ඉතින් මම ඒ නැවේ හිටපු පුද්ගලයාගේ සහෝදරයා විදියට මම කියන්න කැමතියි. මට හරි සතුටුයි විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමාට අගමැතිතුමා විදේශ කටයුතු ඇමතිතුමා ඇතුළු මේ රජයටත් අපිට මේ කාරණයට වෙච්ච ශක්තිය සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපේ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්ලා මැතිතුමා, එතුමා කොහොමත් දක්ෂයි ජීවිත බේරගන්න. මොකද එතුමා හඳුන්වා දුන්න අර ගිලන් රථ සේවයෙන් අද ලංකාව පුරාම විශාල සේවයක් සිද්ධ වෙනවා. ඉතින් මම එතුමාට නැවත වරක් ස්තුතිවන්ත වෙනවා, විශේෂ ස්තුතිය පුද කරනවා. පුද්ගලිකව මේ කාරණයට සම්බන්ධ වෙලා මේ ශ්‍රී ලාංකිකයන් අට දෙනා බේරා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අවසාන වශයෙන් දෙවන්ත කාර්යභාරයක් කර මාධ්‍යවේදීන් හැමදාම හැමතිස්සෙම හැම වෙලාවෙම කතා කරලා ඥාතීන්ට මේකට අවශ්‍ය අවධානය යොමු කරා රජය අවධානය තියෙද්දි. ඒකද ඔබලා සියලු දෙනාටම ස්තුතියි, සියලු දෙනාටම ස්තුතියි, බොහොම ස්තුතියි. හරි, එහෙමනම් අපි මේ මාධ්‍ය සාකච්ඡාව නවත්වමු, ඉවර කරමු. හැබැයි අමතක කරන්න එපා, ගියපාර සෞදි අරාබියාවේ ගල් ගහලා මරන්න නියම වෙලා හිටපු කාන්තාව බේරගන්න පුළුවන් වුණෙත් මේ රජයෙන්ම කියලා. බොහොම ස්තුතියි.